නිකොලෝ යෝස්ත්‍රෝස්ගේ වානේ පන්නරේ ලැබූ හැටි නවකතාවේ පස්වෙනි පිටුවේ එක් තැනක සඳහන් වන ඡේදයක් සිහිට නැගෙනවා. අතිශයින්ම වැදගත් වස්තුව වන සටන් කිරීමට ඇති හැකියාව නැතිව ගිය පසු ජීවත් වෙන්නේ කුමක් සඳහාද? සොම්නස රහිත අනාගතයේදී හා වර්තමානයේදී ජීවිතය සනාථ කරන්න කෙසේද? කාබී ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් පමණක්ද සියලු සගයින් සටන් තුලින් ඉදිරියට යන විට පැත්තකට වී නිකම් බලා සිටින සාක්ෂිකරුවෙකු වී සිටිය හැකිද? අරගලයට සම්බන්ධ වෙන්න හේතුව මම හිතන විදිහට අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ අපි දෙමෝපියෝ හැටියට හරි දෙමෝපියෝ නොවුනත් කමක් නැහැ. අපිට අපේ රට හරි විදිහකට ගෙන යන්න අපිට අපේ අනාගතය ගැන හිතලා මොකද අපි කවුරක්වත් කැමති නැණි මේ තියෙන තත්ත්වේ ජීවත් වෙන්න. මේ තියෙන අද තියෙන තත්ත්වේ විතරක් නෙවෙයි මේ පහුගිය අවුරුදු ගානක තිබ්බ විදිහ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ අපි පුරවැසියෝ නම් අපි රටට ආදරෙයි නම් අපි කැක්කුමක් තියෙනවා නම් අපිට ඒකේ මොනවා හරි යම් කොටසක්. ඒ කියන්නේ හැමෝටම එකම දේ කරන්න බෑ. නමුත් කරන්න පුළුවන් විදිහට දැන් මට උනත් මෙතන හැම දවසම ඇවිල්ලා මේ අනිත් කට්ටිය වගේ රැ ඉන්න බෑ. ඉතින් පුළුවන් විදිහට අපි සහයෝගයක් දෙන්න ඕනේ, සහභාගී වෙන්න ඕනේ. ඒක නැතුව ඉතින් අපිට ඇත්තටම මේ බනින්න අයිතියකුත් නැහැ කියලා මම තදින් විශ්වාස කරනවා. ඒ හින්දා තමයි අපි පළමිනි දවසේ ඉඳලම අපි මෙතන පවුලක් හැටියටම මායි ළමයිනුයි මගේ මහත්තයයි අපි ඔක්කොමලා හැමදාම වගේ එන්නම තමයි උත්සාහයක් ගන්නෙ. මේ චිත්‍රය ගැන අපි කතා කරොත් මෙතන තියෙන්නේ පෙන්වන්නේ ලංකාවේ සිටියමේ කටු සටහන, ඒ වගේම මල් පිපෙනවා මේ අපේ භූමියෙන්. ඒක මං ඇත්තමයි පාස්කු ප්‍රහාරය දවස්වල ඇඳපු චිත්‍රයක්. මම මේ අරගල භූමියට ඇක්ටිවිටි එකක් හැටියට ඒක ගේන්න මම මගේ පරණ ඇඳපු චිත්‍රය වෙනස් කරලා ඒකේ තිබ්බ පාට ටික ඉවත් කරලා කටු සටහන විතරක් ලොකුවට අච්චු ගැහුවා. A4 පිටු එක 288කට යන්න මේ එක අච්චු ගැහුවා. ඒ අච්චු ගහලා ඒ කොළ 288 මම මෙතනට ගෙනල්ලා දවස් දෙකක් අරගෙන මෙතන ඉන්න නොයේ කට්ටිය බොහොම විවිධ කට්ටිය, වයසක කට්ටිය, චූටි බබාලා ආපු නැති කෙනෙක් නැහැ ඇත්තටම. මේ 100ක් 150ක් විතර එකතු වෙලා පාට කරා. මට බොහොම මේ කරුණාවන්ත කට්ටියක් ක්‍රයොන්ස් ටික පැස්ටල්ස් ටික ගෙනත් දුන්නා. ඉතින් අපි මෙතන දවස් දෙකක් වඩලා කට්ටියක කතා කරලා අදහස් හුවමාරු කරගෙන මේක පාට කරා. ඒ පාට කරද්දී මම කියන්න ඕනේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. පාට කරපු කට්ටියෙන් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මේ චිත්‍රේ මොනවාගේ දෙන්න යන්නේ, මේ මෝස්තරේ මොකද්ද, මේක එකට දැම්මම කොහොමද එන්නේ කියලා කාටවත් කිසිම අවබෝධයක් තිබෙත් නැහැ. මම පෙන්වෙත් නැහැ. මේ කට්ටිය ඇවිල්ලා පාට කරලා ගියා. ඊළඟට අපි ඒක ගෙදර ගෙනහිලා තව දවස් දෙකක් අරගෙන අපි ඇලෙව්වා. අලෝලා තමයි මම සඳුදා ගෙනල්ලා මෙතන මේක මෙහෙම අපි හයි කරේ මෙතෙන්ට. මේකෙන් අදහස් කරන්න බලන්නේ මේ පාට කරපු කට්ටිය, මේ සමහර කට්ටිය පොඩි බෝලයක් පාට කරලා ගිහිල්ලා තියෙනවා, චූටි දෙයක්. නමුත් පාට කරපු කට්ටිය තමන් කැමති විදිහට පාට යොමු කරලා තියෙනවා, තමන්ට පුළුවන් හැකියාවෙන් කරලා තියෙනවා. ඒක අපි මැනලක් නැහැ මෙයාගේ කොහොඳයි අරයාගේ එක නරකයි මෙහෙමයි තියෙන්න ඕනේ කියලා අපි එහෙම මේ එහෙම අපි ඒක ගැන හිතුවේ නැහැ. අපි තියෙන දේ පිළිගත්තා. ඒ හැමෝගෙම සහයෝගය, ඒ හැමෝගෙම උත්සාහය අපි පිළිගත්තා. ඒ පිළි අරගෙන තමයි මේක මෙච්චර ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් ඉදිරියට මට අදහස් කරන්න ඕනේ දේ තමයි අපි මෙතන අරගල භූමියේ හරි රටේ ගමෙන් ගමට හරි අපි ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කරන්න පුළුවන් දේ අපිට සුළු වශයෙන් හරි කරන්න පුළුවන් නම් හරියට අපිට සමහර විට පේන්නේ නැහැ මේ වාගේ ලොකු චිත්‍රයක අපේ කොටස කොතනද කියලා. නමුත් අපි ඔක්කොම එකතු වෙලා ලොකු චිත්‍රයක් හදනවා තමයි පෙනුනේ නැති වුණාට. මේ අපි ඔක්කොම අපේ කොටස කරොත් අපිට හුඟක් ලස්සන ලොකු චිත්‍රයක් හදන්න පුළුවන් ලංකාවෙන්.